අයිබෝවන් සුබ දසනක්. සුබ දසනක්. නොවැම්බර් මාසයේ 28 බද දවසක් නිසා ගොඩක් ලස්සනයි. ලස්සන දවසක් නේද? ඔය ලස්සන දවසක් උදා වෙනකොට මේ මට මතක් වුණේ ආචලා දැන් ලෝකේ අපි හැමෝටම පුද්ගලයේ විදිහට දන්න දේවල් තියෙනවා නොදන්න දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට සාධාරණ දේ තමයි දන්න දේවල් අඩුයි නොදන්න දේවල් වැඩි නේ. දැන් අපි හැම වෙලාවම අර කුතුහලය ඇති කරගන්න නොදන්න දේවල් දැනගන්නනේ. ඒ වුණාට දන්න දේවල්ම සමහර වෙලාවට අපි අමතක කරලා දානවා අපේ ජීවිත සාර්ථකත්වයට බොහොම පහසුවෙන් යොදා ගන්න පුළුවන් වුණත්. හරි. ඒ නිසා අපි අද කල්පනා කළා මේ බදාදා නුගසෙවනේදී දන්න දේවල් ආයෙ මතක් කරන්න. සමහර වෙලාවට මීට කලින් ඔබ ගොඩාක් වෙලාවට අහලා කියවලා දැකලා බලලා ඇති. හැබැයි මතකයෙන් ඈත් වෙලා ජීවිත සාර්ථකත්වයට කිසිම වෙලාවක යොදා ගන්න අපි හිතන්නේ නැහැ. ඒ නිසා අපි අද හිතනවා දන්න දේවල් ටික වැඩි වැඩියෙන් ආය දැනුවත් වෙමින් ජීවිත සාර්ථකත්වයට යොදාගෙන දවසක් බවට පත් කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි වැඩසටහන් ගොඩක් නේද විශේෂාංග ගොඩක් අද දවසේ සූදානම් කරලා තියෙනවා බදාදා නුගසෙවනේ. දැන් නිවේදක නිවේදිකාව විදිහට අපි ගොඩක් කතා කරනවා කියලා ඔබ හිතනවානේ. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට අපිට වඩා ඔබ කතා කරන්න ඇති. කතා කරන හැම වෙලාවකම දන්න දේ තමයි අපි කියන්නේ. හැබැයි වැඩියෙන් අහුම්කන් දෙනවා නම් නොදන්න දෙයක් දැනගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ කන් දෙකක් දීලා තියෙන වැඩියෙන් අහන්න එක කටක් දීලා තියෙන අඩුවෙන් කතා කරන්න කියලා කතාවට කියනවා. ඇත්ත කිලත් හිතන වෙලාවකට නේද? ඒ නිසා මේ අඩුවෙන් අවශ්‍ය දේම කතා කරලා වැඩියෙන් හැම දෙයක් ගැනම අවධානයෙන් අහගෙන ඉමු. එතකොට ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. අද දවස ගොඩක් ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. ඉතින් උදෑසන 11 වෙනකන් ඉද්දි හිස් අතින් අපි එන්නේ කවදාවත්. පළමු පැය අපි වෙන් කරන ඔබේ හදවත ගැන කතා කරන්න. ඔබව නිරෝගීව තියන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඊට පස්සේ සුවපහසු නින්දකට උපදෙස් දෙන්න සූදානමින් ඉන්නවා. ටිකක් වෙනස් විශේෂාංගයක්. ඒ නිසා අපිත් එක්ක ඉන්න ඕනේ අත්දැකීම් විඳගන්න. කායික සුවතාවය ගැන කතා කරන්න තවත් වෛද්‍යවරයෙක් සමග අපි සූදානමින් ඉන්නේ ඊට පස්සේ. දැන් මේ සමාජය තියෙන තැනින් උඩට ඔසවලා තියන්න ගොඩක් මිනිස්සු වෙහෙසෙනවා. සමහර වෙලාවට මේ අය මොනවද කරන්න කියලා අපි ගොඩක් වෙලාවට දැනුවත් වෙලා නැහැ, අපි හිතන්නෙත් නැහැ. ඒ සමාජයෙන් සැඟවිලා ගියත් ඒගොල්ලෝ මේ සමාජයේ කරන මෙහෙවර අතිවිශාලයි. අන්න එහෙම අයගෙන අපි අද දවසේ සමාජ මෙහෙවරෙන් කතා කරනවා බදාදා නුගසෙවනේදී. ඊට අමතරව දැන් පසුග සතිය මතක් කිරීමක් කළා. දැන් මුලතෙන් ගෙදර ඉන්නකොට නේද ගොඩක් දේවල් හදනවා, කැම්බීම හදනවා. හැබැයි ඔවට යොදාගන්න උපකරණ හරියට භාවිත කරන්නේ කොහොමද කියලා තම ප්‍රවීණ සූපවේදීගේ අතින් ඔබට කියා දෙන්න සූදානම් වෙලා ඉන්නේ. කොහොමද මුළුතැන්ගේ උපකරණ නිවැරදි ලෙස භාවිත කරන්නේ? ඇඟිලි කපාගෙනද ලුණු කපන්නේ? එහෙම වුණා අද දැනගන්න පුළුවන්කම තියෙන්නේ නේද? වෙලා තියෙනවනේ. හරි. ඒ අතර වාරයේදී ගොඩක් කලාවට මේ අපි හැමදාම වගේ ඔබට රූපලාවන්‍ය පිළිබඳව තවත් වෛද්‍ය විද්‍යාත්මක කාරණා පිළිබඳව අනුග්‍රහක වැඩසටහන් රසකුත් සූදානම් කරලා තියෙනවා බදාදා නුගසෙවනේ. අචලා හදවත හදවත මොනතරම් වටිනවදනේ? ගොඩක් කලාවට තීරණ ගන්න ජීවිතයේ කියන්නේ හිතලා මොලෙන් නෙමෙයි හැඟීම් එක්කද කියලා සමහර වෙලාවට හිතනවා. හැඟීම් එක ගන්න තීරණ ගොඩක් වෙලාවට හරියනවා. හැබැයි මනුස්සකම් පවා තියෙන හදවතේ කියලා ඔබ දන්නවා. ඒ නිසා අපි ගොඩක් ආදරෙන් අද ඔබේ හදවතේ නිරෝගීකම ගැන කතා කරන්න සූදානම් ඉන්නවා. හිත සුවපත් වුණාට පස්සේ ඔබ සුවපත් වෙන එක කාටවත් වළක්වන්න බැරි නිසා. ඒ ගැන කතා කරන්න අපේ මැදිරියට අපි එන්න කියලා ආරාධනා කළේ ගෝඨාභය රණසිංහ හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමාට, හෘද රෝග ඒකකයේ කොළඹ ජාතික රෝහල නියෝජනය කරමින් ආවේ ඩොක්ටර් අයිබෝවන්. ඉතින් උදෑසනින්ම අපිට වැදගත් හදවත ගැන කතා කරන්නේ. හදවත ජීවිතේ ජීවත් කරවන්න උපකාරී වෙනවා. 250610 මේ පත්‍රය කතා කරන්න අපි ඔබට විවෘත කරනවා. අපේ මැදිරි දුරකථන අංකයේ 0111 250610. තව පුංචි කාරුණික ඉල්ලීමක් තියෙනවා. අපි මේ කතා කරන මාතෘකාවට අදාළව ඔබේ ගැටලු අපිට යොමු කරන්න, ඒ ඔස්සේ එන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෛද්‍යතුමා සූදානමින් ඉන්නවා. සිරුර පුරා රුධිරය පොම්ප කරන්න හදවත ලොකු මෙහෙයක් කරනවා. අපි එදිනදා ජීවිතයේදී හදවත ගැන නොසැලකිලිමත්ද කියලා හිතනවා ඩොක්ටර්. සැලකිලි අඩුයිද අපි? ඇත්තම ඔබ කිව්වා මේ හැඟීම් ගැන. ඇත්තම හැඟීම් අනුව තමයි ඇත්තම ජීවන රටාව ජීවිතය ගොඩනැගෙන්නේ. ඉතින් හැඟීම් ගත්තාම ඇත්තම හાર્ට් එක, ඒ කියන්නේ හදවත ඉතාම වැදගත්. අපි සමහරක් වෙලාවට හිතනවා අපි හැඟීම් ඇති වෙන්නේ හදවතේ කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා හුඟක් වෙලාවට ඔබ දෙපළම කිව්වා හදවත නිරෝගීව තියාගන්න එක ඉතා වැදගත්. ඇත්තම දැන් හදවත නිරෝගීව තියාගන්න අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද තියාගන්න කියලා. ඉතින් එහෙදි ඇත්තම වැදගත් වෙනවා
අපි දන්න දේවල් තියෙනවා. ඔබ කිව්වා වගේ දන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ හෘද රෝගයක් හැදීමට හේතු කාරක වෙන හේතු තියෙනවා. ඉතින් ඒවත් හුඟක් දන්නවා. ඒ වගේම අපි ඇත්තෙම නොදන්න දේවලුත් තියෙනවා. හෘද රෝගයකට බලපාන නොදන්න දේවල්. ඇත්තෙම අපි හුඟක් වෙලාවට කතා කරන්න යන්නේ මං හිතන්නේ ඒ නොදන්න දේවල්. නමුත් ඒවා අපි දන්නවා. අපිත් ඒවා ඒ වුණාට ඒ දන්න දේවල් අපි හෘද රෝගවලට බලපානවද නැද්ද කියන එක අපි දැනගන්න ඕනේ. එහෙදී ඇත්තෙම අපි දන්නවා හાર્ට් ඇටැක් එකක් ගත්තාම හાર્ට් ඇටැක් වලට ඇත්තෙම හුඟක් වෙලාවට බලපාන හේතු කාරක තියෙනවා. හුඟක් වෙලාවට අපි දන්නවා අධික රුධිර පීඩනය, දුම්බීම, එතකොට දියවැඩියාව, කොලෙස්ටරෝල්. අපි හැම එක්කෙනාම කතා කරන කොලෙස්ටරෝල් ගැන. හાર્ට් ඇටැක් කොලෙස්ටරෝල්, හાર્ට් ඇටැක් කොලෙස්ටරෝල්. ඉතින් මේ හුඟක් අය දන්නවා ඇත්තෙම. අපි ඇත්තෙම හුඟක් වෙලාවට දැන් හાર્ට් ඇටැක් ගත්තාම හાર્ට් ඇටැක් වලට අපි ලෙඩු ගත්තාම හાર્ට් ඇටැක් හැදෙන ලෙඩුන්ගෙන් 150%කට විතර ඔය එකක්වත් නැහැ. ඉතින් අපි දැන් බලනවා මොකද්ද මේ හේතුව කියලා. කිසිම හේතුවක් නැහැ. ඒ කියන්නේ ડોක්ටර් කියන්නේ මේ වෙන ලෙඩ නැහැ කියන එකද? වෙන ලෙඩ නෙමෙයි හෘදයාබාධයට හේතුවක් හොයාගන්න බෑ. ඒ කියන්නේ හાર્ට් ඇටැක් හැදিলা. ඒක කොහොමද ડોක්ටර් දැන් එකපාරට නෙන්නේ නේ? අපිට හොයාගන්න බෑ කලින් වෙන ලෙඩක වගේ රෝග ලක්ෂණ මොනවත් නැහැ නේ. රෝග ලක්ෂණ තියෙනවා. නමුත් පපු එකක් උම හැදිලා එන ලෙඩු ඒකට හෘදයාබාධයට ඇති වෙන හේතු මොකද්ද? දැන් අපි මං ඉස්සලා කිව්වා වගේ අපි දන්නවා සාමාන්‍ය හෘදයාබාධයට ඇති වෙන හේතු අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, දුම්බීම මේ වගේ අපි දන්න දේවල් තියෙනවා. ඉතින් ඒවක් එකක්වත් නැහැ. ඉතින් දැන් අපි හුඟක් වෙලාවට දැන් බලන්න මොකද මේ 150%කටක් එන්නේ හෘදයාබාධ වල ඇති වෙලා කිසිම හේතුවක් නැතුව කියලා. ඉතින් අපි ඇත්තෙම හේතුවක් නැතුව කියලා අපිට පිටින් පෙවුනට නමුත් හේතු තියෙනවා. ඉතින් ඒ හේතු අපි දැත්තෙම දැනගන්න ඕනේ. ඔව් අර එතුමා කියන්නේ සාම්ප්‍රදායික හේතු වලින් දැන් ඔබට කිව්ල අපි හැමදාම කතා කරන සාම්ප්‍රදායික හේතු නෙවෙයි. එතනින් එහාට අපි නොදන්න තවත් කාරණා තමයි මේකට මතුවලා තියෙන දේ. ඒ නිසා තමයි අපි දවසේ මේ හදවත නිරෝගීව තබා ගැනීම ගැන වැඩිපුර අචලා කතා කරන කල්පනා කළේ. මොකද දැන් හાર્ට් ඇටැක් ගැන ගොඩක් අය දන්නවා. අර වෛද්‍යතුමා කිව්ව වගේ සාම්ප්‍රදායික හේතු ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. හැබැයි එතනින් එහාට දැන් අලුත් දේවල් ඇවිල්ලා තියෙන මෙන්න මේ දේවලුත් බලපානවයි කියලා. වෛද්‍යතුමනි දැන් අපි කියන සාම්ප්‍රදායික රෝග අපි හේතු අමතක කරොත් එහෙම ඔය කියන විදිහට අලුත් හේතු මොන මේ හાર્ට් ඇටැක් එකකට බලපාන අලුත් හේතු මොනවද? ඔව් ඇත්තෙන්ම අලුත් හේතු කියන්නේ හුඟක් වෙලාවට මේ හේතු ගත්තාම දැන් හොයාගෙන තියෙනවා විශේෂ පරීක්ෂණ කරලා මේ හෘදයාබාධයකට ඇත්තෙන්ම හුඟක් වෙලාවට අපි දන්නවර කියපු සාම්ප්‍රදායික කරුණු වලට අමතරව ඇත්තෙන්ම තව කරුණු තියෙනවා. ඒ කරුණු අපි දන්නේ නැහැ. ඇත්තෙන්ම අපි ඒවා ඉදිනෙදා අපි ඒවා ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි ඒවා දන්නේ නැහැ හෘදයාබාධයකට හේතු වෙනවද කියලා. පළවෙනි එක තමයි නිින්ද. අපි හරියට නිදා ගන්නවද? ඒ නිින්ද අඩුකම ඇත්තෙම හෘදයාබාධ වලට බලපානවා. කැන්සර් හැදෙන්නත් බලපානවා. නමුත් දැන් හොයාගෙන තියෙනවා හෘදයාබාධ වලටත් හරියට නිදා ගන්න නැති එක. කියන්නේ ගොඩක් අය පැය 8ක නිින්දක් සාමාන්‍යයෙන් පැය 7ක්වත් නිදා ගන්න ඕනේ. සාමාන්‍ය ඒක තමයි සාමාන්‍ය මේ කියන්නේ. නමුත් හුඟක් අයට ඇත්තෙම බලුවොත් අහලා බැලුවොත් එයා නිදාගන්නේ නැහැ. පැය 5යි එක නැත්නම් 4යි එහෙම නැත්නම් පැය 6ක් විතර තමයි නිදාගන්නේ. කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට නිින්ද නැතිකම. ඒක හුඟක් කාලයක් තිස්සේ මේක වෙනවා. වෙලා ඒක ඇත්තෙම මානසික එක බලපානවා. මනසට බලපානවා. හાર્ට් එකට බලපානවා. ඒ වගේම ඇතුළේ තියෙන අර ක්‍රියාකාරීත්වය, ඉන්ද්‍රියවල ක්‍රියාකාරීත්වය විශේෂයෙන් මොලේ එහෙම නැත්නම් හෘදේ ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම හරහා ඇත්තෙම හાર્ට් ඇටැක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක දැන් නිින්දගෙන කියද්දි මට තව පුංචි දෙයක් පැහැදිලි කරන්න. දැන් අපි දන්නවා වෛද්‍යතුමනි දැන් නිින්දේකුවට පස්සේ අපි දැන් අපි තුමු දැන් 10ට නිදාගත්තොත් ඔන්න උදේ 6 වෙනකන් නිදාගත්තා අපි තුමු පැය 8ක් නිදාගත්තායි කියලා. හැබැයි කඩින් කඩ ඇහැරෙනවා, සමහරට දාඩිය දානවා, ෆෑන් දාගෙන ඉන්නවා. මෙන්න මේ දේවල් එතකොට මේ නිින්දට බාධාකාරී දේවල් තියෙනවනේ. දැන් කොහොමද සැබෑ නිින්දක් එහෙම නැත්නම් හරි නිින්දක් කියලා කියන්නේ බුදුම අදහස් කරන්නේ කොයි වගේ නිදා ගැනීමක් ගැනද? ඒ කියන්නේ හරි නිින්දක් කියන්නේ ඇත්තෙන්ම පැය 7ක් නිදා ගන්න ඕනේ. ඒක කැඩෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ නිින්ද කැඩෙනවා කියන්නේ යම්කිසි බාධාවක් තියෙනවා. දැන් ඇත්තෙන්ම අපි කම්පියුටර්ස් තියා ගන්න කාමරේ එහෙම නැත්නම් හයිසෙ කෝල් වෙනවා රෑවිලා නේද? රෑවිලා කෝල් න මොබයිල් ෆෝන් එක ළඟ තියා ගන්නවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අර පරිසරයේ ශබ්ද වාගේ ඒවා තියෙන්න පුළුවන්. ඒ වගේ ඇතුලේ තියෙන කාමරේ ඇතුලේ තියෙන උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ එතකොටත් නිින්ද යන්නේ. ඒ වගේ අපි හදා ගන්නවා අපි නිදන තැන, නිදන කාමරේ ඒ යම්කිසි තත්යකට හදා ගන්න ඕනේ. හදාගත්තාම ඇත්තෙම අපිට ඒ කාමරේ ඇතුලට ගියාම නිින්දට යනකොට අපිට පහසු නිින්දක් ලබා ගන්න පුළුවන්. ඒක බාධාවකින් තොරව වෙන්න ඕනේ. එක දිගට මේ පැය අතර නිදා ගන්න ඕනේ කියන්නේ නැහැ. කැඩි කැඩි යනවා. දැන් අර REM sleep කියලා තියෙන එක يعني deep sleep. ඒ කියන්නේ deep sleep කියන්නේ නිින්ද හොඳටම තදේටම තියෙන්න ඕනේ. ඉතින් ඒක වෙනස් වෙනවා. නමුත් පැය 7ක්වත් නිින්ද ඇත්තෙම නොකැඩී තියෙන්න ඕනේ.
නරි නේ අහපු දෙයටත් ඒ කියන්නේ හොඳ නිින්දක් එක දිගට නොලැබෙන්නත් හේතුවක් තමයි ડોක්ටර් ඒ කියන්නේ ඔළුවේ ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ මානසික තත්ත්වයක් බලපානවා නිින්දට පවා බාධා වෙනවා. ඉතින් මානසික තත්ත්වය කොහොමද හදවතේ රෝග ඇති වෙන්න බලපෑම් කරන්නේ? එහෙන් බලපෑම් කරනවද? ඔව් ඇත්තම ඒකත් ප්‍රධාන හේතුවක්. දැන් නිින්ද වගේම මේවා එක එකකට සම්බන්ධයි. දැන් නිින්ද වගේම මානසික තත්ත්වය. ඇත්තම මානසික තත්ත්වය කියන්නේ පුද්ගලයෙක්ගේ මානසික ආතතිය. හුඟක් අය ඉන්නවද සමාජයේ හුඟක් වෙලාවට හරි කලබලකාරී. එතකොට හරි කලබලකාරී ආවේගශීලී. ඉතින් ඒ වගේ පුජ්‍යලේ හුඟක් වෙලාවට ඒ වැඩ කරන තැන වෙන්න පුළුවන්, ගෙදර උදරේ වෙන්න පුළුවන්, පාරේ වෙන්න පුළුවන්. දැන් බලන්න අපි දිනදා ජීවිතේ බලන්න කොච්චර අපේ මිනිස්සු ආවේගශීලීද කියලා. ඉතින් ඒත් එක්කම ඒ ආවේගශීලීකම නිසා, වැඩ බහුලතාවය නිසා, එහෙම නැත්නම් ඒවා සේරම එකතු වෙලා අර මානසික පීඩනයක් ඇති වෙන පුජ්‍යලට. ඒ මානසික පීඩනේ තියා ගන්නකොටත් ඇත්තම නිින්ද යන්නේ නැහැ. ඇත්ත මොකද ඒ දවල් කරපු දේවල් රෑ හිතනවා. එතකොට නිින්දක් නැහැ, ඩේ ඩ්‍රීමින් කියලා කියන්නේ. ඉතින් ඒක වෙනවා. ඉතින් ඒකත් බලපානවා. ඉතින් මානසික ආතතිය තියෙන පුජ්‍යලෙකුට ඇත්තෙන්ම ඒක හෘද වස්තුට කෙලින්ම බලපානවා. ඒ බලපෑම නිසා ඇත්තෙන්ම හාර්ට් ඇටැක්යක් එන්න පුළුවන්. ඒ කියන්නේ ස්ට්‍රෙස් හෝමෝන් කියලා තියෙන එක. මානසික ආතතිය අර පීඩනයක් තියෙනකොට මොළේට ශරීරයට ඒ අර ඇතුලේ තියෙන හෝමෝන් ක්‍රියාකාරීත්වය පවා වෙනස් වෙනවා. ඒ කියන්නේ ස්ට්‍රෙස් හෝමෝන් කියන ඇත්තෙම හෝමෝන් වර්ග තියෙනවා, ඇඩ්‍රිනලින්, නෝ ඇඩ්‍රිනලින්, ඒ වගේව ශරීරයට වැඩියෙන් ලේවලට එනවා. ආවට පස්සේ ඒක හෘද වස්තුවට බලපානවා. බලපෑම නිසා ඇත්තෙම හාර්ට් ඇටැක්යක් එන්න පුළුවන්. ඒක මානසික ආතතියක් වුණත් අපුඟක් වෙලාට ඒ පුජ්‍යලේ දන්නේ නැහැ. දැන් වැඩ කරන තැනක වෙන්න පුළුවන්, ඩෙඩ්ලයින්ස් තියෙනවා. වැඩ ගොඩාක් තියෙනවා. ඒකෙන්ද මේ නිින්දෙන් හෘදයා බාධා ඇති වෙලා? ඔව්. හුඟක් වෙලාවට අලි මෝනින්, ඒ කියන්නේ උදේ පාන්දර වගේ තමයි හුඟක් වෙලාවට ඇති වෙන්නේ මේ හාර්ට් ඇටැක්. ඉතින් ඒක මානසික ආතතිය සහ නිින්ද නොයෑම අතර ඒක එකතුවක් වෙන්න පුළුවන් හුඟක් වෙලාවට. ඒකත් එක හේතුවක්. ඒකත් හේතුව. අපි කාරණා දෙකක් උන්න ප්‍රධාන වශයෙන් මතක් කරලා, එකක් නිින්ද, අනිත් පැත්තේ මානසික පීඩනය. තව මොනවාද හේතු? අනිත් එක තමයි නලින් හුඟක් වෙලාවට තව හේතු තියෙනවා. දැන් බලන්න වතුර බොන්නේ. දැන් හුඟක් වෙලාවට දැන් අපට ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර නොලැබීම හුඟක් වෙලාවට අපි ඒක හිතන්නේ. අපට අධික කියන්නේ බහුල වැඩ තියෙන නිසා වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ එදිනෙදා කරගෙන යන වැඩත් එක්ක අපට ඒක අමතක වෙන්න පුළුවන්. නමුත් ඒක අපි කවදාකවත් අමතක කරන්න හොඳ නෑ නලින්. ඒ කියන්නේ අපි හැම වෙලෙම අපි දැනගන්නවා අපට ශරීරයට තාම අවශ්‍ය දෙයක් තමයි වතුර. ඒ කියන්නේ වතුර බොන්න ඕනේ. දැන් ගක් වෙලාවට ලීටර 3ක් විතර දවසකට පුජ්‍යලයකට ඇත්තෙම අවශ්‍යයි වතුර. ඉතින් වතුර නැති වෙනකොට හුඟක් වෙලාවට වෙන්නේ ඇඟේ තියෙන රුධිරය අර ටිකක් ඇසිඩ් ගතිය වැඩි වෙනවා, ඇසිඩික් වෙනවා. ඒ කියන්නේ ඇසිඩ් ගතිය වැඩි වෙච්චාම ඒකත් හේතු වෙන අර බ්ලඩ් ක්ලොට් වෙන්න, බ්ලඩ් කැටි ගහෙන්න. එතකොට ඒකත් ඇත්තෙම හාර්ට් ඇටැක් එකක් වලට ඒකත් හේතුවක් වෙනවා. ඉතින් වතුර බොන්නේ නැති එක ඊටම වැදගත්. හරි, කාරණා තුනක් ආවනේ. වතුර ගැන පස්සේ අපි තව කතා කරමු. හොඳයි, එතනින් එහාට තව මොනවාද වෙන වෙන හේතු? ගැන ડોක්ටර් කතා කළොත් ඒ කියන්නේ දැන් එළවලු එහෙම ඇත්තටම අපි කල්පනා කළොත් පරිසරය අනුව ඒ පරිසරය තුළ වැවෙන එළවලු වර්ගෙම හරි වෙනස්. ඒ කියන්නේ ඇත්තට මේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමයි භෝග වගා වෙන්නේ. නමුත් අපි ආහාරයට ගන්න හැම එළවලුවක්ම උනත් ගොඩක් වෙලාවට කට රස දේවල් හොයාගෙන කඩේ තියෙන කෑම කන්නේ. ඒවත් බලපෑම් වෙනවද? ඔව්, කෑමත්තෙම හුඟක් වැදගත් කෑම. ඒ කියන්නේ හුඟක් වෙලාවට හාර්ට් ඇටැක් වලට වැඩිවීමට හේතු මේ තත්ිතේ ඉඳලම ගත්තාම හාර්ට් ඇටැක් හුඟක් වෙලාවට වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුවක්, ප්‍රධාන හේතුවක් තමයි තම ඔය කෑම රටාව. ඒ කියන්නේ තමුන්ගේ ජීවන රටාව වෙනස් වීමත් එක්ක අපි කන විදිය වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අධික තෙල්, ඒ විශේෂයෙන් බැදලා බැදුම් ෆ්‍රයිඩ් ෆුඩ්, ඒ කියන්නේ ඒ වාගේ තෙල් අධික කෑම නිසා හුඟක් වෙලාවට අර පාරම්පරික කෑම වලින් අපි ඉවත් වෙලා හුඟක් වෙලාවට මේ කෘතිම ආහාර වලට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට ඒකත් හේතු වෙනවා. ඉතින් ඒත් එක්ක මේ කෘතිම ආහාර ගන්නකොට ඔබ කිව්වා වගේ තවත් හේතුවක් තියෙනවා හාර්ට් ඇටැක් වලට. ඒ කියන්නේ මලබද්ධේ. හුඟක් වෙලාවට අපි අර එළවලු, පළතුරු, අර පාරම්පරික කන්නේ නැතුව, අර ෆයිබර් තියෙනව කන්නේ නැතුව හුඟක් වෙලාවට කෘතිම, ඒ කියන්නේ ජංක් ෆුඩ්, ෆාස්ට් ෆුඩ් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ඔය කඩවල් වල තියෙන කෑම හුඟක් වෙලාවට අපි ලේසියට ගිහිල්ලා අරගෙන ඒව කනකොට අර මලබද්ධය කියනකුත් ඇති වෙනවා. ඒ කියන්නේ අපට ඇත්තෙම සාමාන්‍ය පුජ්‍යලයකට ටොයිලට් යන්න ඕන දවසකට එක පාරක්වත් අඩු ගානේ යන්න ඕන. හුඟක් අය ඉන්නවා ඒගොල්ලන් දන්නේ නැහැ මේක ඇත්තෙම අවශ්‍ය දෙයක් කියලා. දවස්
දෙකට තුනකට සැරයක් වෙන්න පුළුවන්. නමුත් මේකම heart attack වලට බලපානවා. ඒ කියන්නේ ඒක දැන් හොයාගෙන තියෙනවා. ඒක නිසා ඇත්තෙන්ම හුඟක් වෙලාවට ඒක බලපානවා. මොකද ඇඟ ඇතුලේ තියෙන බැක්ටීරියා වෙනස් වෙනවා. ඒ බැක්ටීරියා වලින් ඇති වෙන විෂ වර්ගය ශරීරයට එකතු වෙනවා. ඒවා බලපානවා ඇත්තෙන්ම රුධිර පීඩනයට, රුධිර වල කැට ගැසීමට. ඉතින් ඒක නිසා heart attack ඇති වෙන්න පුළුවන්. ඒකත් ප්‍රධාන හේතුවක් වෙනවා. ડોક્ટર දැන් කියන්නේ ප්‍රෝටීන් සමහරක් වෙලාවට විටමින් වර්ග හැම අපි එලියෙන් ගන්න අවස්ථා තියෙනවා. වෙනම බාහිරෙන් ගන්නවා. ඒවෙම අවශ්‍යයිද ડોક્ટર? කියන්නේ සමහරක් වෙලාවට නිරෝගීව ඉන්න හොඳට ඉන්න මේ දේවල් අපි කරන්නේ. ඒ අවශ්‍යයිද? එහෙනම් අපිට ඒවා මේ එළවලු වලින් පළතුරු වලින් ලබා ගන්න බැරිද? ඔව් ඇත්තෙන්ම අපි සමබර ආහාරයක් ගත්තොත් ඇත්තෙන්ම අපට විටමින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපට අපි දැනගන්න ඕන අපි කන්නේ මොනවද? ඒ කියන්නේ ආහාරයට ගන්න මොනවද? ඒ කියන්නේ සම්බහර පළතුරු, ඒත් එක්කම අවශ්‍ය ප්‍රෝටීන් වර්ග, අවශ්‍ය මේදය, ඒවා හරියට ගන්නවා නම් ඇත්තෙන්ම විටමින් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් සමහරක් අවස්ථාවල තියෙන සමහරක් අය විශේෂයෙන්ම ඔය අධිකව වැඩ කරන අය, ඒ කියන්නේ ක්‍රියාකාරීව වැඩ කරන අය හුඟක් වෙලාවට ඒ අයට විටමින්ස් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒ විටමින් ගත්තත් වෛද්‍ය අවවාදයකින් අනුව ගන්න ඕනේ. තමුන්ට හිතුව මතයට තියෙන කඩේට ගිහිල්ලා ෆාමසිට ගිහිල්ලා විටමින් එකක් ගන්න එක කිසිම තේරුමක් නැති වැඩක්. විශේෂයෙන් වෙලෙන් දැන්වීමක් දැක්ක කියලා නේද? ඔව් එහෙමත් කරන්න බෑ ඇත්තෙම. හරි. දැන් ඇචලා මේ ඔන ප්‍රධාන කාරණා හතරක් මගේ කොලේ සටහන් වුණා. ඔව්. ඒ කියන්නේ මූලික වශයෙන් අයතුමා කියන්නේ නිින්ද අවශ්‍යයි කෙනෙක්ට. ඒක අර කොහොමද නිදා ගන්නව? හරි නිින්ද මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කිරීමක් කළා. දෙවෙනි පැත්තෙන් මානසික පීඩනය, අනිත් පැත්තෙන් වතුර සහ මලබද්ධය කියන කාරණාව. දැන් අපි මුලින්ම පටන් ගත්තද කිව්වා මේවා අපි දන්න දේවල් නෙමෙයි. මේ අපි දන්න දේවල්. හැබැයි දැන් මේවා අපි දැනගත්තට මේ ජීවිතය වෙනකම් අපි යොදාගන්නේ නැහැ. වතුර වුණත් දන්නවද බෝතල් 8ක් බොන්න කියලා තියෙනවා. හැබැයි බෝතල් 3ක්වත් බොන්න, 4ක්වත් බොන්න කියලා කියනවා. දැන් මේක සිද්ධ වෙන්නේ නැහැ. වෛද්‍යතුමනේ මෙන්න මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ නොබිහින්නේ ඇයි? දැන් ඔබතුමා වෛද්‍යවරයෙක් විදිහට බොහෝ දෙනා ඇසුරු කරනවා, බොහෝ දෙනාගේ ප්‍රශ්න ඔබතුමා ළඟට එනවා. ඒගොල්ලෝ මොනවද කියන්නේ? වතුර බොන්න බැරි වෙන්න හේතුව සමහර කාර්යබහුලත්වයේද, වතුර බොන්න කැමති නැතිකමද, මොකද්ද? එහෙම වෙන්නේ ඇයි? එකකින් අකමැත්තක් වෙන්නේ ඇයි? කෙනෙකුට වතුර බොන්න බැරි වෙන්න. ඇත්තම මේක හුඟක් වෙලා නලින් එක හරි වැදගත්. මොකද හුඟක් අය හිතනවා ඒක වතුර අවශ්‍ය, වතුර කියන එක වතුර තියෙන වැදගත්කම ශරීරයට දන්නේ නැහැ. ඒක එක හේතුවක්. ඒත් එක්කම තමුන්ගේ තියෙන අර වැඩ කරන නිසා, ඒ කියන්නේ තමුන්ගේ හිත යොමු වෙලා තියෙන්නේ ඒ වැඩට. තමුන්ගේ කියන්නේ ඔෆිස් එකට යනවා, ඔෆිස් එකේ තියෙන වැඩ ටික කරනවා, ඊට පස්සේ පාරට එනවා, පාරේ කලබලකාරී ජීවිතයකට එතන ඉන්නවා, ඊට පස්සේ ගෙදර එනවා, ගෙදර වැඩ කටයුතු කරනවා. ඇත්තම හුඟක් වෙලාවට තමුන් දන්නේ මේ ශරීරයට වැඩ කරන්න වතුර අවශ්‍යයි කියලා. ඉතින් ඒක දන්නේ නැතිකම. ඉතින් ඒ නිසා ඇත්තම හුඟක් අය හිතන්නේ අර අධික බහුලව කාර්ය ජීවිතය නිසා ඒක අමතක වෙනවා. ඉතින් තමුන්ට ඒක ඇත්තෙන් මතක් කරලා දෙන්න වෙනවා. අපට ඒක කියන්න වෙනවා. මේ වතුර කියන එක ඉතාම වැදගත් ශරීරයට. ඉතින් ඒක නිසා වතුර බොන්න කියලා හැම වෙලේම ඔෆිස් එකේ වතුර බෝතලයක් තියාගන්න පුළුවන්, තමුන් යන වාහනේ වතුර බෝතලයක් තියාගන්න පුළුවන්, එහෙම නැත්නම් තමුන්ගේ බෑග් එකේ වතුර බෝතලයක් තියාගන්න පුළුවන්, ගෙදර බෙඩ්රූම් එකේ වතුර බෝතලයක් තියාගන්න පුළුවන්. ඒ අපි කන බොන වෙලාවට උනත් ඇත්තෙන් අපි දැනගන්න ඕනේ කන්නේ ඉස්සර වතුර ටිකක් බොන්න. ඒත් එක්කම කනකොට ඒ ආහාරය ගන්නකොට වතුර බොන්න ඕනේ. ගත්තට පස්සේ වතුර බොන්න. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ. මම අහලා තියෙනවා මේ කාපු ගමන් වතුර බොන්න එපා, ටිකක් වෙලා ගිහිල්ලා වතුර බොන්න කියනවා. සමහර අය කියනවා ටිකක් උණු වතුර ටිකක් බොන්න කියලා. ඉතින් එක 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 කතා තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ කන් ඉස්සර වතුර බොන්න ඕනේ, කනකොට වතුර බොන්න ඕනේ, කෑවට පස්සෙත් වතුර බොන්න ඕනේ. ඒ කියන්නේ කොහොම හරි අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්න ඕනේ. තව දෙයක් නේ, රැට වතුර බොන්න එපා, නිදාගත්තට පස්සේ වතුර බොන්න එපා කියලා කියනවා. ඒකේ ඇත්තක් මොන හරි තවද විද්‍යාත්මක මේ සත්‍යතාවක්. නිදාගත්තට පස්සේ කියන්නේ තිබහාවේ නැත්නම් හැරෙන වෙලාවට එහෙම රැට වතුර බොන්න එපා කියලා හැරුණයි කියලා. ඇත්තම රැට වතුර බොන්න එපා කියලා කියන එකේ හේතුව හුඟක් වෙලාවට රැට වතුර බීවොත් හුඟක් කියන්නේ මුත්‍රා කරන්න නැගිටිනවා. ඒ කියන්නේ නිින්ද කැඩෙන්න පුළුවන්. ඒක හේතුවක්. මම නමුත් මම හිතන විදිහට වතුර ටිකක් රැයට බොන්න ඕනේ. මොකද වතුර බීමෙන් වෙන්නේ අර ඇඟේ තියෙන රුධිරයේ සාන්ද්‍රණය ටිකක් අඩු වෙනවා. ඒ කියන්නේ තුනී වෙනවා. ලේ තුනීමක් වෙන්න පුළුවන්. මොකද heart attack හුඟක් වෙලාවට හැදෙන්නේ මේ පාන්දරට. ඒතර පාන්දරට heart attack එකක් හැදෙන්න හේතුව තමයි හොයාගෙන තියෙනවා අර ඇතුලේ තියෙන පට්ටිකා. ඒ කියන්නේ රුධිරයේ තියෙන පට්ටික එකට ඇලෙනවා. ඇලීම නිසා අර ලේ කැටි ඇති වෙන හැකියාව වැඩි වෙන්න පුළුවන්. ඒක එක හේතුවක්. ඉතින් ඇත්තෙම අර රුධිරයේ සාන්ද්‍රණය ටිකක් අඩු වුණාට පස්සේ වතුර බීලා හොඳට අර ඩිහයිඩ්‍රේෂන් කියන්නේ වතුර නැතුව හෘද ලේ සාන්ද්‍රණය වැඩි වුණාම ලේ කැටි ගැනීම හැකියාව වැඩි. ඒකින්ද ඇත්තෙම හුඟක් වතුර ටිකක් බොන්න ඕනේ. නමුත් හුඟක් බොන්න මම කියන්නේ නැහැ. නමුත් වතුර නිින්දට ඉස්සර වතුර පොඩ්ඩක් බොන එක හොඳයි. ග්ලාස් එකක් බීලා නිදාගන්න එක මං හිතන්නේ ඉතාම හොඳයි.
ඩොක්ටර් දැන් අපි අවදියෙන් ඉන්න වෙලාවට වැඩිය නින්දදී හෘද ස්පන්දනය අඩුද? ඔව් නින්දදී ඇත්තෙම හෘද ස්පන්දනය ටිකක් අඩු වෙනවා. ඒකෙදි ඒ කියන්නේ රෝගී හෘදයාබාධයක් නින්දදී ඇතිවීම තුළ ඒ කියන්නේ කලින් දැනගන්න වෙන්නේ නැහැ නේද? සමහර අය කියනවා නින්දෙන් මැරෙන එක වාසනාවන්තයි කියලා දන්නේ නැහැ. හાર્ට් ඇටැක් එකක් කියන්නේ වාසනාවන්ත මරණයක් කියන. අතර මෙහෙම හાર્ට් ඇටැක් එකක් කියන්නේ අනිත් හේතුත් එක බලනකොට වාසනාවන්ත මරණයක් කියන දෙයක්ද? මම හිතන්නේ මරණය කියන එක වාසනාවන්ත දෙයක් කියලා. හાર્ට් ඇටැක් හරි එවන විදිහකින් මැරෙනවා නම් ඒක වේදනාව පැත්තෙන් ගත්තම ඩොක්ටර් හાર્ට් ඇටැක් නෑ නෑ එහෙම නෑ. හුඟක් වෙලාවට දැන් හાર્ට් ඇටැක් එකක් වුණත් රෑ හැම හાર્ට් ඇටැක් එකක්ම පාන්දර හැදෙන්නේ නෑ. සමහරක් වෙලාවට දවල් වරුවේ වැඩ කරන වෙලාවට සමහරක් වෙලාවට රණ්ඩුවක් වෙනකොට ආවේගීශීලී අවස්ථාවකදී හાર્ට් ඇටැක් හැදෙනවා. ඉතින් උදේ පාන්දරටත් හાર્ට් ඇටැක් හැදෙනවා. නමුත් ඒ වෙලාවෙත් මේ නින්දදී කියලා මේ දන්නේ නැතුව හાર્ට් ඇටැක් හැදෙන්නේ නෑ. හුඟක් වෙලාවට පපුවේ කැක්කුමක් ඇවිල්ලා හැදෙන්නේ. ඒකට ගොඩක් අය මේ පපුව අල්ලන්නේ ඩොක්ටර්. ඔව් කියන්නේ ඉතාම දරුණු ඒ කියන්නේ හුඟක් විසා ගන්න බැරි වේදනාවක් ඇති වෙනවා හાર્ට් ඇටැක් එකක්. ඉතින් ඒක හුඟක් වෙලාවට තේරෙන එක හරි අසාමාන්‍ය කැක්කුමක්. ඉතින් ඒ කැක්කුම හොඳට තේරෙනවා. ඒක ඇත්තටම ඒක අර මේ ගැස්ට්‍රයිටිස් වල එන වේදනාවත් එක්ක හැබැයි වෙන් කරලා හඳුන ගන්න ඕනේ ඩොක්ටර්. නේ ගොඩක් අය ඒක පටලවා. හුඟක් වෙලාවට ඉතින් ඇත්තෙම හුඟක් දැන් හුඟක් අය හිතනවා ගැස්ට්‍රයිටිස් කියලා. නමුත් ගැස්ට්‍රයිටිස් එක හැදෙන එකයි හાર્ට් ඇටැක් එක හැදෙන එකයි හුඟක් වෙලාවට පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ එකම දේ නෙමෙයි. ඒක පපුව මැද්දෙන් එන එක කාට රැක් එක ඒක නිකන් හිර කරලා තද කරලා ඩාඩි දාලා එන එක නිකන් ගැස්ට්‍රයිටිස් හුඟක් වෙලාවට බඩ හරියෙන් එන්නේ ඒක නිකන් මේ දැවිල්ලක් වගේ ඒත් එක්කම ටිකක් අර අර ටිකක් උගුරට එන ගතිය වගේ ඒ වගේ වෙනස්කම් තියෙනවා. නමුත් තමුන්ට හිතනවා මේක අසාමාන්‍ය බඩෙන් ආවත් පපුවෙන් ආවත් මේක අසාමාන්‍ය දෙයක් කියලා ඒ වගේ වෙලාවට ඇත්තෙම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. හොඳයි බිඳුවයි එකයි එකයි දෙකයි පනහයි දාසය දහය දුරගතනම් ගැප විවෘත කළා මේ සාකච්ඡාවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මේ වෙලාවේ කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා දුරකතනෙන් අපි ඔබව සම්බන්ධ කරන්න කැමතියි කියන්න ඕන නලින් දැන් මේ ඩොක්ටර් අපි කතා කරන මාත්‍රකාවට අදාළ නෙමෙයි ගැටළු යොමු කරන්න. හැබැයි අපිට ගැටළුක් යොමු කරන නිසා අපි අවස්ථාව දෙනවා කතා කරන්න. අයබෝන් ඔබට. අයබෝන්. ඔව් කතා කරන මහත්මයා. මම පොළොන්නරුවෙන් චන්දසිරිනි උන්දැල්ලේ. ඔව් මට දැනගන්න ඕනේ දැන් අර කොලෙස්ටරෝල් නිෂ්පාදනය වෙන්නේ අපේ මේ ඇඟේ තියෙන ක්‍රියාකාරීත්වය අඩු වීමක් නිසා නේද කියලා. ඒක කොලෙස්ටරෝල් එතකොට ඒකම එකක් දැනගන්න ඕන හයි බ්ලඩ් ප්‍රෙෂර් ලෝ බ්ලඩ් ප්‍රෙෂර් කියන එක වෙනස. ඔයතුමනේ පැහැදිලි නේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය වෙනවා එතකොට කොලෙස්ටරෝල් අපේ එළියෙන් ගන්නවද අනිත් පැත්තෙන් නේ දැත්තම් කොලෙස්ටරෝල් කතාව ලොකු කතාවක්. ඉතින් කෙටියෙන් කියනවා නම් කොලෙස්ටරෝල් ඇඟේ හැදෙනවා ඇඟේ හැදෙන ගමන්ම පිටිනුත් අපි කන්න ආහාරනේ කොලෙස්ටරෝල් එනවා. හුඟක් වෙලාවට අපේ ක්‍රියාකාරීත්වය කියන්නේ හුඟක් වෙලාවට වැඩි වෙනවා නම් කියන්නේ එක්සර්සයිසස් එහෙම හුඟක් කරනවා නම් අර ඇඟේ හැදෙන කොලෙස්ටරෝල් අඩුවෙන් නිෂ්පාදනය වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒක හරි. එතුමා කියපු විදිහට හරි. ඒක තමුගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඩොක්ටර් අපි කෙටියෙන් කියමු දැන් අර ප්‍රෙෂර් ගැන හෝ බ්ලඩ් ප්‍රෙෂර් ගැන හෝ පුංචි උත්තරයක් අපි දෙමු වෙන දවසක අපි දීර්ඝව කතා කරමු. හයි බ්ලඩ් ප්‍රෙෂර් සහ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් ගැන හොවේ. ඔව් දැන් හුඟක් වෙලාවට මේ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් කියන එක හුඟක් අය කතා කරන මට තියෙනවා ලෝ බ්ලඩ් ප්‍රෙෂර් කියලා. එහෙම එකක් නැහැ. ඒ එහෙම රෝගයක් නැහැ. ඒ කියන්නේ හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන එක තමයි තියෙන්නේ. ඒක තමයි ප්‍රෙෂර් කියලා කියන්නේ. හයි බ්ලඩ් ප්‍රෙෂර්. ලෝ බ්ලඩ් ප්‍රෙෂර් කියලා එකක් නැහැ. ඒ කියන්නේ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් කියන්නේ සාමාන්‍ය නෝමල් තියෙන ප්‍රෙෂර් එකට හුඟක් අය කියන්නේ. සමහරක් අය ඉන්නවා ඒ ප්‍රෙෂර් අපි සාමාන්‍ය හිතන ප්‍රමාණයට වැඩිය ටිකක් අඩුයි. ඉතින් ඒගොල්ලන් හිතන මට ලෝ බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා කියලා. ඒක ලෙඩක් නෙවෙයි. ඒක සාමාන්‍ය බ්ලඩ් ප්‍රෙෂර් එකයි. හරි අපි වෙන දවසක දීර්ඝවය ගැන කතා කරන්නම්. අද අපි කතා කරන්නේ ඔබේ හදවත සුවපත්ව තියාගන්න ආකාරය ගැන. ඩොක්ටර් දැන් හැමදේම හරි පහසුවෙන් කරන්න. තාක්ෂණයේ දියුණු වුණත් එක්ක අපි ටිකක් කම්මැලි වෙලාද කියලා හිතෙනවා. වැඩි වෙලා හිටගෙන ඉන්න කැමති නැහැ. ගොඩක් වෙලා වාඩි වෙලා සුවපහසුව තමයි දේවල් කරන්නේ. ඒක සුවපහසු පුටුවක. ඇවිදින්න නැහැ වැඩිය. ගොඩක් දේවල් හරි පහසුවෙන් කරගන්න උත්සාහ කරනවා. මේ දේවල් හදවත ලෙඩ කරන්න හේතු වෙනවද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඒක බොහොම උසසි එක කිව්වට ඇත්තෙම හුඟක් වෙලාවට අද ඒකත් හේතුවක් වෙලා තියෙනවා හાર્ට් ඇටැක් වලට. මොකද මේ උදාසීනව ඒ කියන්නේ ක්‍රියාකාරකමක් නෑ. අපි ඔෆිස් එකෙත් ඇත්තෙම හුඟක් වෙලාවට පුටුවක වාඩි වෙලා ඉන්නේ. දැන් හොයාගෙන තියෙනවා ඇත්තෙම මේ පුටුවත් හાર્ට් ඇටැක් වලට හේතුවක් කියලා. පුටුව. ඒ කියන්නේ හේතුව මොකද අපි හැම වෙලේම වාඩි වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඔෆිස් එකේ, ක්ලාස් රූම් එකේ වැඩ කරන තැන හැම එකක්ම අපි කරන්නේ වාඩි වෙලා. ඉතින් වාඩි වෙලා ඉන්නකොට ඇත්තම හුඟක් වෙලාවට හොයාගෙන තියෙනවා තමුන්ගේ අර ක්‍රියාකාරීත්වය අඩු නිසා ඒක
බලපාන හෘද හෘදයට හෘදයට බලපාන ඒක හාට් ඇටැක් වලට හේතු වෙනවා කියලා. මොකද ක්‍රියාකාරීත්වයක් නැහැ, ක්‍රියාකාරකමක් නැහැ. ඉතින් සමහරක් ඔෆිසස් වල ඇත්තෙම සමහර තැන්වල සමහර රටවල දැන් පුටු අයින් කරලා තියෙන ඔෆිසස් වලින් හිටගෙන කරන්නේ. ඇත්තෙම මේ හිටගෙන ඇත්තෙම දැන් රූපවාහිනිය වුණත් නිවුස් කියනවා හිටගෙනනේ. වාඩි වෙලා කියන්නේ මොකක් වෙලාවට. ඉතින් ඒක දැන් ඔෆිසස් වල පෝස්ට් ඔෆිස් තියෙනවා සමහරක් වෙලාවට කාර්යාලවල දැන් ඇත්තෙම පුටු අයින් කරලා. මොකක් වෙලාවට හිටගෙන ඒගොල්ලන් කම්පියුටර් එකේ හරි යම් කිසි දෙයක් කරනවා නම් වැඩ කරන්නේ. ඒකත් රෝද පුටු ඕන තැනට යන්න පුළුවන්. ඔව්. දැන් ડોක්ටර් ඇවිදින එක. ඉතින් ඒක තමයි. ඉතින් ඒක හේතුවක්. ඉතින් ඔෆිස් එකේ ඉන්නකොට තමු දැනගන හැම විනාඩි 30කට පස්සේ අපි නැගිටලා විනාඩි 5ක් විතර ඇවිදලා පොඩ්ඩක් ගිහිල්ලා මොන හරි දෙයක් කරලා ආයෙ වාඩි වෙන්න විනාඩි 30කට සැරයක්. ඒක හොඳයි කියලා කියනවා. ඉතින් ඒක හේතුවක්. අනිත් එක ක්‍රියාකාරකමක් අපිට තියෙන්න ඕන. එක්සර්සයිස්. උඟක් වෙලාවට හිතනවා මේ එක්සර්සයිස් කර කියන එක මේකට මේ ජිම් එකට යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඩම්බෙල් එකක්, එහෙම නැත්නම් යකඩ කෑල්ලක්, එහෙම නැත්නම් ඔය බා එකක් අරගෙන කරන්න. එහෙම නැහැ. එක්සර්සයිස් කියන එක හරිම ලේසි වැඩක්. ඇත්තෙන්ම මේ ඇවිදින්න තියෙන්නේ. ඒ තමුන්ගේ වයස අනුව එක විදිහට තමුන්ට තීරණය කරන්න පුළුවන්. තරුණ පුජ්‍යලෙන්න ජොගින් දුවන්න, හෙමින් දුවන්න විනාඩි 20ක් විතර දවසකට කරා නම් ඒක ඇති. ඒක දහඩිය පිට වෙන්න හැමත් එකක් නෑ. හැම කෙනාම දහඩිය පිට වෙන්නේ නැහැ. ඒක නේ ડોක්ටර්. මම සමහර කර අහලා තියෙනවා. ප්‍රශ්න ගොඩක් ඒවද මේක නේද? ඔව්. ඔච්චර වේදත් අපිට දාඩිය දාන්න. ගොඩක් අය හිතන දාඩිය දාන්න කරන්න ඕනේ කියලා. නමුත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එක පුජ්‍යල දැන් බලන්න වයසක හුඟක් අවුරුදු 70 81 කෙනෙක් දාඩිය දාන්න දුවන්න බැහැනේ. තරුණෙක් කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ. නමුත් කියන්නේ ඒ වයසේදීත් ඇවිදින එක හොඳයි. ඒගොල්ලන් ඒක එක වයස අනුව තීරණ මේ ඇවිදින එකද හෙමින් ඇවිදින එකද එහෙම නැත්නම් ටිකක් හයියෙන් ඇවිදින එකද එහෙම නැත්නම් හෙමින් දුවන එකද කියලා. ඉතින් ඒක තමයි හුඟක් වෙලාවට වයස අනුව තීරණ වෙන්නේ. දැන් ඔය තුමේ තව දෙයක් තමයි අර මේ අචල ඇහුවාගේ දැන් සමහර දේ බතුමා විනාඩි 20ක් ඇවිදින කෙනෙක් තරුණ කෙනෙක් විනාඩි 20ක් ඇවිද්දනම් හරි කියලා. අපි දැන් මේ මිනි සාකච්ඡාවල අපි අහන දත්ත විනාඩි 45ක් වෙනවා එක්සයිස් කරනකොට මේ කොලෙස්ටරෝල් දහණය ආරම්භ වෙන්නේ කියලා. එහෙම දෙයක් තුන ඒක විද්‍යාත්මක සත්‍යතාවයක් තියනවාද මේ? නෑ මේකයි හුඟක් වෙලාවට දැන් මම එහෙම කිව්වේ අපි හැම දෙයක්ම පටන් ගන්න ඕන ජීවිතේ බොහොම නිකන් සරල විදිහට. දැන් විනාඩි 45ක් ව්‍යායාම කරන්න කියපුවම පුජ්‍යල හිතන අයියෝ විනාඩි 45ක් උදේට මයි කොහෙද මේ ටයිම් එක තියෙන්නේ? ඇන්දෑවේ කොහෙද ටයිම් එක තියෙන්නේ? ඒ පුජ්‍යල ඇත්තෙම එතකොට ඒක ටිකක් අමාරු කියලා හිතනවා. ඉතින් අපි විනාඩි 45ක් ගැන හිතන්නේ නැතුව බොහොම සරලව පටන් ගමු. විනාඩි 20ක් කියන්නේ බොහොම සරල දෙයක්. බොහොම ටික කාලයක්. ඒ විනාඩි 20 හරියට කරා නම් ඇත්තෙම මේක ඇති. විනාඩි 20ක් හරියට යම් කිසි පුජ්‍යලයක එක්සර්සයිස් කරා නම් එක දුවන එක, එහෙම නැත්නම් ඇවිදින එක, එහෙම නැත්නම් බයිසිකල් පදින සමහරකට මිල් එකට යන එක, එහෙම නැත්නම් බයිසිකලයක් පදින එක, ස්විමින් කරන එක, මොන හරි දෙයක් අර ඇඟ ටිකක් අර රත් වෙන්න කියමුකු දාඩිය කෙසේ වෙතත්. ඉතින් මේ ඒක කරා නම් ඇත්තෙම ඇති. විනාඩි 45ක් කරන්න පුළුවන් හුඟක් හොඳයි. ඒක හුඟක් හොඳයි. විනාඩි 45ක් කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තෙම කියන්නේ. නමුත් විනාඩි 20ක්වත් කරනවා නම් ඒක හොඳයි. මොකද විනාඩි 20ක් කරලා පුරුදු වුණ මනුස්සයා ඊට පස්සේ ඒක නතර කරන්න බර විනාඩි 45ක් වා යනවා. ඉතින් විනාඩි 45කින් පටන් ගත්තා නම් ඒක දීර්ඝ කාලයක් යන්නේ නැහැ. පැහැදිලි. හරි. ඊළඟට දැන් වතුර සම්බන්ධ පොඩ්ඩක් මට තුන කතා කරන්න ඕනේ. බුදුමග දැන් කෝවා දැන් කාර්යාලයක ඉන්න ඕනනම් පැය භාගයකට වතාවක් සීට් එකෙන් නැගිටලා පොඩ්ඩක් ඇවිදලා ඉන්න කියලා. ওই වෙලාවම අපි වතුර යොදාග වතුර බෝන්න යොදාගත්තොත් එimhe දැන් කෙනෙකුට දැන් වතුර බෝතලක් එකපාර බොනවා. නැත්නම් බෝතල එහෙම පැයකට දෙකකට වතාව බෝතලේ බොනවා. එහෙමද වඩාවද නැත්නම් වතුර බොන ක්‍රමයක් මොනවාද? මේ හෘද රෝග හා සම්බන්ධව මේ පුරුද්ද ඇති කර ගන්න ඕන වතුර බීමේ පුරුද්ද කොහොමද වතුර බීම සිද්ධ වෙන්න ඕනේ? කියන්නේ ප්‍රමාණය හෝ වාර ගාන කොයි වගේ આવත් හොඳයිද? ඔව් ඇතෙම ඒක ඇතෙම මම හිතන්නේ ඒක ක්‍රමයක් ඇති කියලා වතුර බොන්න තමුන්ට ඇතෙම අමුන් දැනගන පෑයකට සැරයක් අඩුම ගානේ පෑයකට සැරයක් අර විනාඩි 30කට නැගිටලා ක්‍රියාකාරකම කරනවා වගේම පෑයකට සැරයක්වත් අපි දැනගන්න ඕන වතුර පොඩ්ඩක් මොනවාරි ගන්න. ඒ කියන්නේ ළඟ බෝතලයක් තියාගෙන එහෙම නැත්නම් බෑග් එකේ තියාගෙන ඇතෙම සාමාන්‍යයෙන් මිලිලීටර් ඇතෙම 200ක් නැත්නම් 300ක් පෑයකට වතාවක් ගන්න පුළුවන් නම් නිකන් ඉන්නකොට ඒ කියන්නේ කෑම කනකොට නෙවෙයි ඇතෙම හුඟක් වෙලාවට ඒක හොඳයි. ડોක්ටර් පේන තිබ්බනම් අර බොන්න ඕනේ කියන එක මතක් වෙනවා නේද? ඔව් ඒක තමයි ගහලා ඇත්තෙම තියාගෙන ඉන්න වතුර බෝතලයක් ඉස්සරහා තියාගෙන ඉන්නවා. ඉතින් ඒක දැක්කහම ඇත්තෙම තමුන්ට යම් කිසි ආසාවක් ඇති වෙන ඒ වතුර බොන්න. ડોක්ටර් දැන් ඉස්සර නම් ටිකක් මේ වගේ ලොකු ලෙඩ කියන්නේ අපි ඇත්තටම බය වෙනවා සමහරකට මේ ලෙඩ දැන් හෘද අබාධයක්, හදි රුධිර පීඩනය, මේ කොලෙස්ටරෝල් මේවා කියනකොටත් ටිකක් හිත ගැස්සෙනවා. ඉස්සරන් ටිකක් වයසින් වැඩි අයට හැදුණු ලෙඩ. හැබැයි දැන් හදවත ලෙඩ වෙන එක, හෘද අබාධ වගේ ඇති වෙන එක වයස සීමාවක් නැහැනේ. පුංචි දරුවන්ගේ ඉඳලා හැදෙනවා නේ. මේ අපි කතා කරන්නේ වයයටත් අදාළයිනේ. ඔව්. ඇතෙම දැන් හුඟක් වෙලාවට 1970න් පස්සේ අප ලංකාවේ සංගණන අනුව පෙනිලා තියෙනවා
තරුණයට හැදෙන හැකියාව වැඩි වෙලා තියෙනවා. දැන් ඇත්තෙම අවුරුදු 20 ඉඳලා පටන් ගන්නවා. අවුරුදු 20 ඇයටත් heart attack ඇත්තෙම හැදෙනවා. ඉතින් ඒ හැදීම හුඟක් වෙලාවට ප්‍රවණතාවය ඇති වෙලා තියෙන්නේ අර ජීවන රටාවේ වෙනස් වීම නිසා. අපි කන බොන විදිහ, එහෙම නැත්නම් අපි ජීවත් වෙන විදිහ, ක්‍රියාකාරකම් වල වෙනස් වීම හුඟක් වෙලාවට වෙනස් වෙලා තියෙනවා මේ පෞගේ අවුරුදු 20 30 ඇතුළත. ඒ ගොඩක්ම හේතුව වෙන්නේ මොකද්ද ડોක්ටර්? කියන්නේ කාල සීමාව හරි අඩුයි. අවුරුදු 18ක් 20ක් කියලා ගත්තම ජීවත් වෙලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ ලොකුවට බලපෑමක් වෙන්න ඕනේ මොන වගේ පැති වෙන්නේ? ඒ බලපෑම තමයි ජීවන රටාවේ වෙනස් වීම. ජීවන රටාව කියන්නේ දැන් අපි හුඟක් වෙලාවට අපි ජීවත් වෙන්නේ සංස්කෘතිය අනුව ජීවත් වෙනවා. එහෙම නැත්නම් හුඟක් වෙලාවට නීතියක් අනුව ජීවත් වෙනවා. ආගම දහම අනුව ජීවත් වෙනවා. නමුත් හුඟක් වෙලාවට අපි අමතක කරලා තියෙනවා මේ ප්‍රාථමික සෞඛ්‍ය අනුව ජීවත් වෙන්න ඕනේ කියලා. තේරුණාද? ඉතින් ඒක තමයි ප්‍රධාන හේතුව. ඒ කියන්නේ අපි ඒව අමතක කරලා තියෙනවා. ඒ කියන්නේ වතුර බීම, හරියට ටොයිලට් එකට යන එක, එතකොට මානසික ආතතියෙන් වැළකීලා සැහැල්ලු ජීවිතයක් ගත කරන එක, ඉතින් ඒ වගේ අර මං කිව්වාගේ හරියට නිදා ගන්න එක, එතකොට නිරෝගී ආහාරයක් ගන්න එක, එතකොට ඒ වගේ හුඟක් වෙලාවට අමතක වෙලා මිනිස්සු හඹාගෙන යන්නේ හුඟක් වෙලාවට ඒව අමතක කරලා යම්කිසි ඒගොල්ලන්ගේ එක එක ටාගට්ස් තියෙනවා. එක්ක ප්‍රොමෝෂන් එකකට, එක්ක සැලරි ඉන්ක්‍රීස් එකකට, එහෙම නැත්නම් විභාගයකට, එහෙම නැත්නම් තමුන්ට තියෙන දීලා තියෙන වැඩ කටයුතු ටික කරන්න. ඒක තරඟකාරී ජීවිතයකට පුජ්‍යල යොමු වෙලා තියෙනවා. ඒක නිසා හුඟක් වෙලාවට මේව අමතක කරලා තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට ඒ අමතක කිරීම තමයි මෙතන ඇත්තෙම ප්‍රධාන හේතු වෙලා තියෙන මේ හෘද ආබාධ වැඩි වීමට. ඔව්, මොකද තමන් ජීවත් වෙන ජීවන රටාවයි හෘද රෝගය අතර නිතර නැත්තම් ඍජු සම්බන්ධයක් තියෙන බව තමයි මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ. දැන් වෛද්‍යතුමා තව හේතුවක් කිව්වා, මේ ටොයිලට් එහෙම නැත්තම් මලබද්ධය කියන කාරණේ හෘද රෝග වලට බලපානවායි කියලා. දැන් මේකත් අලුත් අදහසක්. කොහොමද මේක මෙහෙම බලපාන්නේ? කියන්නේ මලබද්ධයයි හෘද රෝගය අතර සම්බන්ධය මොන වගේද? ඇත්තෙන් මලබද්ධය තියෙනකොට වෙන්නේ හුඟක් වෙලාවට ඇත්තෙම දැන් අර බැක්ටීරියා ඇඟ ඇතුලේ අර ඉන්ටෙස්ටින් එකේ බඩවැල එක තියෙනකොට ඒ වගේ හුඟක් වෙලාවට ඒ බැක්ටීරියා වර්ධනය වෙන ඇමෝනියා එක එක කෙමිකල්ස් වර්ග රසායනික ද්‍රව්‍ය නිපද වෙනවා හුඟක් වෙලා තියෙනකොට. දැන් කොන්ස්ටිපේට් වෙනකොට අර මලබද්ධය තියෙනකොට අපි එළියට දාන්නේ නැහෙනේ. ඒතකොට ඒක තියෙනකොට වෙන්නේ ඒක විස වර්ග, ඒ කියන්නේ තියෙන ඒක රසායනික ද්‍රව්‍ය ඇත්තෙම ඇඟට ඒක එකතු වෙනවා. එකතු වෙනකොට ඇත්තෙම තමුන්ගේ අර ක්‍රියාකාරීත්වය සැහැල්ලු. දැන් බලන්න ඇත්තෙම දවස් දෙකක් ටොයිලට් එකට ගියන නැතිව ඉන්නකොට අපිට යම්කිසි අසහනකාරී තත්ත්වයක් ඔලුවට එනවා. ඉතින් ඒ නිසාම අර තමුන්ගේ ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙනවා. අපි කියන්නේ ආතතියක් වගේ එනවා පුජ්‍යලයට. ඒක එක බලපාන. ඒක නිකන් හෘද වස්තු වල බලපාන. ඒත් එක්කම අර තිබෙන රසායනික ද්‍රව්‍ය, අනවශ්‍ය ද්‍රව්‍ය, පිට කරන්න ඕන තියෙන ද්‍රව්‍ය ඇඟේ එකතු වෙනවා. ඒවා ශරීරයට උරා ගන්නවා. ඒක නිසා ඇත්තෙම ඇඟ ඇතුලේ තියෙන අර රුධිර සංසරණය, ඒ කියන්නේ ඇතුලේ තියෙන සෛලවල ක්‍රියාකාරීත්වය, තමුන්ගේ මානසික ක්‍රියාකාරීත්වය, රසායනික ද්‍රව්‍ය මානසික වැඩ කරන විදිය ඒවා සම්පූර්ණ වෙනස් වෙනවා. වෙනස් වීම ඇත්තෙම බලපානම හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය. හෘද වස්තුවේ නිරෝගී තත්ත්වයක බලපානවා. ඉතින් ඒක heart attack එකක් එන්න හැකියාවක් තියෙන්න පුළුවන්. ඒක නිසා අධික උදර පීඩන වෙන්න පුළුවන්. එතකොට අර ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. අර රසායනික ද්‍රව්‍ය නිතර හෘද ස්පන්දනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ලුඟක් අර මම ඉස්සලා කිව්ව අර පට්ටිකා කියන රුධිර ප්ලේට්ලට් කියන සෛලවල ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ හුඟක් දේවල් ඇත්තෙම වෙනවා. ඒක ටොයිලට් යන්නේ නැතුව අර කොන්ස්ටිපේට් වෙලා අර තියෙනකොට. ડોක්ටර් දැන් ડોක්ටර්ම කිව්වා කාර්ය බහුලයි ගොඩක් අය. දැන් ડોක්ටර්ට එහෙම රෝගීන් ආවම කතා කරද්දි ඒක දැනෙනවා ඇති. ජීවිතේ අපි ඉස්සරහට යද්දි එක එක අරමුණු තියෙනවා. එක එක කාලවල ඉෂ්ට කරගන්න. ඒවත් එක්ක අපි යම් වෙලාවල් වෙන් කරලා තියෙන හැම දෙයකටම කාල, දවස්, මාස, අවුරුදු මෙහෙම වෙන් කරගෙන අපි ප්ලෑන් කරගෙන සැලසුම් කරගෙන ජීවත් වෙනවා. හැබැයි ඒ අතරේ සමහර වෙලාවට චිත්‍රපටයක් බලන්න, සංගීතයක් අහන්න, හොඳ සංගීතමය වැඩසටහනක් රස විඳින්න, ඒ වගේ දේවල් වලට අපි කාල වේලා වෙන් කරගන්න, කැමති තැනකට යන්න, ඇත්තටම හිත නිදහස් වෙන දේවල් කරන්න, ඒක බලපානවද? ඔව්, ඒකත් හරි වැදගත්. ඇත්තෙන්ම ඒ කියන්නේ සැහැල්ලු කරගන්න, සැහැල්ලු ජීවිතයක් ගත කරන්න ඕන. අපි හැම දෙයක්ම සමාජයේ මුණක් දෙන්න ඕනේ. ඒ දෙන ගමන් අපි ඇත්තෙම දැනගන්න ඕනේ සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒක ඔබ කිව්වා වගේ ඇත්තෙන්ම විනෝදාංශවලට, එහෙම නැත්නම් ආගමික දහ ඒ වගේ වැඩ වලට යොමු වෙන්න, ඒ කියන්නේ මෙඩිටේෂන්, ඒ කියන්නේ මියුසික් වගේ වලට යොමු වෙන්න, ඒ කියන්නේ යම්කිසි ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් නම් හිත සැහැල්ලු කරගන්න. ඒක ඉතාම වැදගත් හාට් එකට. ඉතින් හුඟක් අය හුඟක් වෙලාවට ඒක අමතක වෙනවා. අර බහුල ක්‍රියාකාරී තමුන් අර ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට ඒවා හුඟක් වෙලාවට අර අමතක වෙනවා. නමුත් ඒක ඉතාම වැදගත්, විශේෂයෙන්ම මියුසික් හෘද වස්තු හුඟක් බලපානවා.
එතකොට භාවනා කියන්නේ මෙඩිටේෂන් වගේ හෘදවස්සේ ක්‍රියාකාරීත්ව හුඟක් බලපානවා. ඒත් එක්කම විනෝදාංශවල යෙදීම, එහෙම නැත්නම් ඔය තමුන්ගේ ක්‍රියාකාරකම් වලින් එදිනෙදා කරන දේවල් බැහැර වෙලා යම් කිසි විදිහකට ඉන්න පුළුවන් නම්, සැහැල්ලු ඉන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත්. ඒ කැම තැනකට ගිහිලා එන එක පවා නේ. ඔව්. ඉතින් ඒක හුඟක් වැදගත්. ඉතින් ඒක හුඟක් වෙලාවට අපෙන් හුඟක් වෙන්නේ නැහැ ඒක. ඉතින් මම හුඟක් වෙලාවට කියන්නේ සංගීතය කියන එක හાર્ට් එකට ඉතාම සමීප දෙයක්. ඒක ඇත්තෙම හෘදවස් වෙන නිරෝගීව තියාගන්න සංගීතය කියන එක ඉතාම වැදගත්. හුඟක් වෙලාවට ඒක හුඟක් අයට වර්තමාන ජීවිතයේ කියන්නේ මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන්නට අමතක වෙලා තියෙනවා. හැබැයි සංගීතය හරියට තෝරගන්න ඕන ડોක්ටර්නේ. ඔව්. ගීතයක් වුණත් අහන වෙලාවට හිත සුවපත් කරන ගීතයක් වෙන්න ඕනේ. ඔව්. හાર્ට් ඇටැක් හදන සින්දුවක් කියවුවොත් එහෙම නේද? දැන් හුඟක් වෙලාවට ඒකත් හරි වැදගත්. පස්සේ අර චිත්ත රූප කියන්නේ. ඔව්. ඒ කියන්නේ සංගීතය අහනකොට චිත්ත රූප මවා ගන්න පුළුවන් නම් ඒ සංගීතය ඒ කියන්නේ සින්දු අහලා ඇත්තෙම ඒක හෘදවස්ත්‍රයේ නිරෝගී බවට හේතු වෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ යම් කිසි තමුන්ට චිත්ත රූපයක් මවා ගන්න පුළුවන්. ඒක හරිම සැහැල්ලු වෙනවා හાર્ට් එකට. ඉතින් ඒක හුඟක් වැදගත්. ඒ වගේ තමයි භාවනාවත්. භාවනාවත් ඇත්තෙම යම් කිසි විදිහට බුද්ධිලෝකේ භාවනා කරන්න පුළුවන් හිත එක්කම හෘදවස්ත්‍ර සැහැල්ලු වෙනවා. ඉතින් ඒකත් ඇත්තෙම හાર્ට් ඇටැක් එකක් වළක්වා ගන්න හේතුවක් වෙනවා. ආවේග ශීලීව අඩු වේ එතකොට. අඩු වෙනවා. සංගීතය ගැන කතා කරපු නිසා මේ දැන් ඔය මොබයිල් ෆෝන් එකත් ළඟ තියෙනවනේ මේක මේ මේ මේක වැඩිතුමයි අහන්න ප්‍රශ්නයක් දීලා මට හිතෙන්නේ නැවත් මම මේ සංගීතය කියපු නිසා තමයි මේක අහන්න. දැන් මොබයිල් ෆෝන් එකේ අපිට පුළුවන් වගේ හොඳ ගීතයක් එකතු කරගන්න. රාත්‍රියට වගේ අපිට එහෙම සැහැල්ලුවෙන් අහන ගීතයක් පසුබිමේ වාදනය වෙන්න තිබොත් එමේ එවැනි දෙයක් හදවතට වඩා හොඳ විදිහට බලපායිද නැත්නම් ඒකෙන් අවඩක් වේද කියන මම කියන මොබයිල් ෆෝන් එකෙන් ප්ලේ වෙන්න තියලා අපි නිදාගත්තුත් වගේ දෙයක් කරොත් එමේ මේකෙන් හොඳක් වේද ඔය කියන තත්ත්වය ඇති කරගන්න. ඒක හොඳ ප්‍රශ්නයක්. මම සාමාන්‍යයෙන් කවදාකවත් කිසිම පුද්ගලයෙකුට කියන්නේ මොබයිල් ෆෝන් එකක් ළඟ තියාගන්න කියලා රැ නිදා ගන්නකොට. දැන් ඇත්තෙන්ම මොබයිල් ෆෝන්ස් සම්පූර්ණයෙන් නිදන කාමරෙන් අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ මොබයිල් ෆෝන්ස් වලින් ඇත්තෙන්ම හුඟක් වෙලාවට බ්‍රේන් එකට, ඒ කියන්නේ මොළයට බලපෑම් කරනවා. හાર્ට් එකේ ක්‍රියාකාරීත්වයට ඇත්තෙන්ම දැන් හොයාගෙන තියෙන බලපෑම් කරනවා කියලා. ඉතින් ඒ නිසා මොබයිල් ෆෝන් එක සම්පූර්ණයෙන් කාමරෙන් අයින් කරන්න ඕනේ. මොබයිල් ෆෝන් එකේ මියුසික් මං හිතන්නේ අහන්න කියලා රැයට. හුඟක් වෙලාවට තමුන්ට රේඩියෝ එක දාගන්න පුළුවන්. අපි දන්න කවුරුත් පුරුදු රේඩියෝ එක තියෙනවනේ. රේඩියෝ එක දාගෙන ඕන්නම් අපිට මියුසික් අහන්න පුළුවන් රැයට. ඒකත් අර කිව්වාගේ අර සැහැල්ලු මියුසික්, හිතට හදවතට සමීප මියුසික් දාගෙන අර මෙලෝ මෙලඩි කියන්නේ බොහොම ටිකක් අර අඩුවෙන් හිතට සමීප ඒ මියුසික් දාගන්න පුළුවන් ඇත්තෙම අහනවනම් හුඟක් වෙලාවට හොඳයි. ඒ කියන්නේ උදේට රැයට නිින්ද යනකොට උදේ නැගිට්ටාම හුඟක් වෙලාවට මේ සාමාන්‍යයක හුඟක් හොඳ දෙයක්. නමුත් මම කවම දාකවත් කිසිම කෙනෙකුට කියන්නේ මොබයිල් ෆෝන් එකෙන් රැයට මියුසික් දාලා අහන්න කියලා. ඒක ශරීරයට ඉතාම හොඳ නැති දෙයක්. ඒක නම් අපි අතර සමහර වෙලාවට මේ මොබයිල් ෆෝන් එක මේ ඇලාම් එක තියාගෙන ඇලාම් එකක් තියෙන ෆෝන් එකෙන් නේද? එතකොට දැන් මම අලුත් පුරුද්දක් ඇති කරගන්න පුළුවන් වහාම මොබයිල් ෆෝන් එක කාමරෙන් අයින් කරගන්න කියන මොකද ඒකයි මොබයිල් ෆෝන් එකේ හදවත් උරගාතර සම්බන්ධයක් තියෙන්න පුළුවන් සම්බන්ධයක් තියෙන්න පුළුවන් නැරෙන්නේ මොකද හේතුව මොබයිල් ෆෝන් එකේ අර වේව් එක හුඟක් වෙලාවට හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒ වගේ දැන් මොළයටත් ක්‍රියාකාරීත්වයට බලපානවා කියලා හොයාගෙන තිනවා කැන්සර් ඇති වෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට අනිවාර්යයෙන්ම බලපෑමක් කරනවා හෘද වස්තුවේ මේ මේ ක්‍රියාකාරීත්වයට මොබයිල් ෆෝන් එක. දැන් අර සාක්කුව වුණා සමහරක් අය උඩ සාක්කුවේ දාගෙන ඉන්න මොබයිල් ෆෝන් එක. ඇත්තටම මේක හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට ඒක ඒ වේව් එක මේ බලපානවා. ভাইබ්‍රේට් ඔන් කරනවා අපි. ඔව්. ඒකත් හොඳ නෑ. ඒකත් හොඳ නෑ. ડોක්ටර් කියන්නේ රැට විතරද ප්‍රශ්න තියෙන්නේ? දවල් වරු ළඟ තිබ්බට කමක් නෑ. සාක්කුව දාන්න නේද? නෑ. රැට විතරද අයින් කරන්න ඕනේ? නෑ. කොයි වෙලේ හරි අතේ මොබයිල් ෆෝන් එකෙන් නිතරම ළඟ තියාගන්න එක මං හිතන්නේ හොඳ දෙයක් කියලා. නමුත් මොබයිල් ෆෝන් එක ගොඩක් අය දැන් නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. අඩුම ගානේ රැටවත්. ඒ කියන්නේ රැට කියන එක අපි අර කිව්වාගේ නිින්ද අවශ්‍යයි. ඒ කියන්නේ ශරීරය ඇත්තෙන්ම නිදා ගන්නකොට ශරීරය අර රෙස්ට් එකට යනවා. ඒ කියන්නේ දැන් ශරීරයේ දවල් වරුවේ වැඩ කරලා ඩැමේජ් වෙච්ච සෛල අර කිමිකල් ඇත්තෙන්ම හදා ගන්න ඕනේ. හදා ගන්න වෙලාවත් එන්නේ මොකද ඊළඟ දවසට ඒක ආපහු ඕන වෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත ඇත්තෙන්ම හුඟක් වෙලාවට රෙස්ට් එක අවශ්‍යයි. ඒ රෙස්ට් එක වෙලාදී මොබයිල් ෆෝන් එකක් ළඟ තියාගෙන ඒකෙන් කෝල්ස් එනවා. එතකොට ඒක හැරෙනවා. ඒත් එක්කම අර වේව් එක එනවා. ඉතින් ඒකේ ඒ වගේකින් අර සෛල වල ක්‍රියාකාරීත්වයට බලපාන මං හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා. ඔය එලාම් නොතිය අපේ අම්මලෙන් වෙලාවට නැගිටින්නේ නේද ડોක්ටර්? ඒ කියන්නේ එලාම් එක පුළුවන් අපි අර පරණ ක්‍රමයට එලාම් තියන්න ඔල්ලෝසි තියනවා නේද? එලාම් ඔල්ලෝසි තියනවා. ડોක්ටර් මේ පුංචි වෙලාවක් දෙන්න. අපි වෙලාව බලලා විරාමයක් අරගෙන නැවත මේ පැත්තට ඔබව එකතු කරගන්න සූදානම්.
ෆේෂියා ප්‍රීමියම් බය නැතුව සුදු වෙන්න. අම්මා සඳකි මම ඒ ලොව ඉරුයරිදී. ලංකා පැක්කුවේ ආරාධනා ස්වර දැහන. අන්තුර ලොව කලන වෙලා තිස්වැනිදා සිකුරාදා රාත්‍රී 10:30ට ජාතික රූපවාහිනියෙන්. කොත්තුමි ෆාන් තමයි. දෙසැම්බරේ මේ උත්සව සමයේ මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඔබට හිතේ හැටියට සතුටු වෙන්න සුපිරිම තැන්වලින් 70%ක් දක්වා ඩිස්කවුන්ට් රැසක්. ෂොපියමු අපි දෙසැම්බරේ. අපි ඕන කෙනෙක් කැමති රස්නේ වෙලාවට දොරවල් ඇරලා නිදහසේ ඉන්න. ඒ තියෙන ප්‍රශ්නේ තමයි මැස්සු මදුරුව වගේ ලෙඩ බෝ කරන කෘමීන් ගේ ඇතුළට එන එක. දැන් මේකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒකට නියම විසඳුම මැජික් මෙෂ්. ඒක දැල් වලින් හදමු පහසුවෙන් වැහෙන දොරක්. අපි එදිනදා වැඩ කරනකොට අතේ බඩු තියාගෙන දොරක් අරින්න වහන්න අමාරුයි. ඒ විතරක් නෙමේ අපිට ගොඩක් වෙලාවට දොර ඇරියම වහන්න අමතක වෙනවා. මේ හැම ප්‍රශ්නෙටම හොඳම විසඳුම මැජික් මෙෂ්. මැජික් මෙෂ් වල ඇති කුඩා සිදුරු නිසා ගේ ඇතුළට නැවුම් වාතාශ්‍රය ලැබෙනවා. ඇතුළ එළිය හොඳින් විනිවිද පේනවා. මේ විතරක් නෙමෙයි බරවා මැලේරියා ඩෙංගු වැනි භයානක ලෙඩ බෝ කරන කෘමීන් ගේ ඇතුළට එන එක වළක්වනවා. මැජික් මිස්ට් වල ඇති කාන්දම් තීරු නිසා ඒ හරහා ගමන් කරන විට ෂණිකව වැහෙනවා. දොර සවි කරන්නත් හරිම පහසුයි. දැන් ටෙලිසීන් වෙතින් මැජික් මෙෂ් සඳහා විශේෂ දීමනාවක්. දැන්ම අමතන්න 2 73 73 73 ඉක්මන් කරන්න. මෙම දීමනාව තොග අවසන් වන දෙක පමණයි. ඔබේ හදවත සුවපත් කරගන්න ඔබට උදව් වෙන්නේ අපි අද බද අද නොගසෙවනේ. හිත ලෙඩ වුණොත් මොන සැප සම්පත් තිබ්බත් වැඩක් නැහැ. ඒ නිසා ඔබේ හිත නිරෝගීව තියාගන්න තමයි අපි උදව් කරන්නේ. ඩොක්ටර්, අපි දැන් ඉතුරුලා තියෙන අන්තිම කාල සීමාව තුළ පොදුවේ කතා කළොත් දැන් ඔය කිව්ව කිසිම ලෙඩක් නැති කෙනෙක් ඉන්න පුළුවන්. කොලෙස්ටරෝල් නැහැ, ප්‍රෙෂර් නැහැ, එයාට ෂුගර් නැහැ, එහෙම අවදානමක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ගෙදර කෑම වලින් පරිස්සම් වෙනවා. එහෙම හිතන කෙනෙක්ට අවදානමක් ඇති කර නොගන්න, විශේෂයෙන් දරුවෝ ගැන හිතනවා නම් මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? ඒක තමයි හුඟක් වෙලාවට අර මං කියපු විදිහට ප්‍රාථමික සෞඛ්‍ය ක්‍රම යොදා ගන්න ඕනේ. දැන් මං අර කියපු කාරණා හතර, ඒත් එක්කම දුම්බීම, දිය වැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඒව ගැනත් ඇත්තෙන්ම හිත යොමු කරන්න ඕනේ. මොකද ඒවත් බලපානවා. ඒත් එක්කම හුඟක් වෙලාවට මොනෝහාරි ක්‍රියාකාරකමක්, ඒ කියන්නේ තමුන්ගේ ජීවිතේ හැමදාම ගෙනියනකොට මොනවහරි යම්කිසි ශරීර ක්‍රියාකාරකමක් අවශ්‍යයි. ඉතින් ඒ ක්‍රියා එක්සර්සයිස් එකක්, ඒ කියන්නේ ව්‍යායාමයක් මොනවහරි දෙයක් කරන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඒ වගේ ඒවා මේ ඒ වගේ දේවල් වලට යොමු වෙන්න ඕනේ. ඔව්. දැන් අර අචලක වගේ දැන් මේ වෙලාවේ අපි දැන් මොනම රෝගයක් නැති වුණත් දැන් පරණ කාපු බීපු දේවල් තාම ඇඟේ තියෙනවා නේද? එක්සර්සයිස් කරපු නැති ගතිය තාම ඇඟේ තියෙනවා. එහෙම එහෙම යම්කිසි මේ වෙලාව අපේ මේ රූපහානී මේ වැඩසටහන නරඹන කෙනෙක් ඉන්න පුළුවන්. හරි, දැන් හරි මම තීන්දුවක් ගන්න ඕනේ මේ වැඩේ කියලා අපි ආහාර පුරුද්ද වෙනස් කරනවා නම් හරි විදිහට, ඔය කියන විදිහට මුතුමා ඔය කියන හෘද රෝග අවදානම අඩු කරගෙන ආහාර පුරුද්ද හරියට කරනවා නම් කොයි වගේ උපදේශයක් දෙන්න පුළුවන්? හෘද රෝගවලට තියෙන අවදානමෙන් අඩු වෙන්න ඔබ මෙන්න මේ වගේ අදයි දන්වත් පටන් ගන්න කියලා කිව්වොත් එහෙම කොයි වගේ ආහාර වේලාවල් ගැනීම, ආහාර ගැනීම කොහොම හදාගත්තොත් හොඳයිද? ඇත්තම ආහාර ගැනීමේදී ඇත්තම හෘදය ආබාධයකින් වළකින්න අපි හුඟක් වෙලාවට පස්සට යන්න ඕනේ. අපි ඇත්තම පාරම්පරික ක්‍රම, ඒ කියන්නේ දැන් කෑම ගන්නකොට අපි හුඟක් වෙලාවට අපේ ආහාරයේ තියෙන්නේ එළවලුට වැඩිය බත් තමයි වැඩිය කන්නේ. එහෙම නැත්නම් පාන්, එළවලු හුඟක් අඩුයි. එහෙම නැත්නම් මේ දේ හුඟක් වැඩි. ඉතින් ඒකත් හේතුවක්. ඇත්තම දිය වැඩියාව හැදෙන්න, අධික රුධිරය පෙරෙන්න හැදෙන්න හුඟක් වෙලාවට ඒක හේතුවක් වෙනවා. ඒවත් හාට් ඇටැක් වලට බලපානවා. ඉතින් හුඟක් වෙලාවට අපි කන ක්‍රමයේ රටාව වෙනස් කරන්න ඕනේ. ඉතින් අපිට හුඟක් වෙලාවට එළවලු එක එළවලු වැඩියෙන් දා ගන්න ඕනේ. එළවලු තමයි වැඩියෙන් ගන්න ඕනේ. අපිට ඕන තරම් එළවලු තියෙන මේ රටේ. ඉතින් ඒත් එක්කම අර බත් කන ප්‍රමාණය ටිකක් අඩු කරන්න ඕනේ. තෙල් දාන ප්‍රමාණය ටිකක් අඩු කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඕනේ. ඒත් එක්කම හුඟක් වෙලා අපි බත් කන්නේ, බත් වැඩියෙන් කන්නේ අර
ස්පයිසි හින්දා අර අපි තුන පහ එකතු කරලා කුළුබඩු එකතු කරපම හරි සැරයි මිරිස් දාලා හොඳට කන්න ඕනේ කියලා අපි හිතනවා. එතකොට වෙන්නේ කට දන කොට වැඩියෙන් බත් කන්න වෙනවා. අපි අර හුඟක් වෙලාවට එළුව ටික කන්නේ නැහැ. මොකද ඒවට තුන පහ දාලානේ. ඉතින් ඒක නැතුව බත් තමයි වැඩියෙන් කන්නේ. ඒකින්ද අපි හුඟක් වෙලාවට දැනගන්න ඕන තුන පහ අඩුවෙන් සාමාන්‍ය මම හුඟක් වෙලාවට කියන කිරට වගේ හදලා එළවලු ටික ඒත් එක්කම බත් අඩුවෙන් අර ටික වැඩියෙන් කන්න ඕනේ. ඉතින් ඔය ජපානයේ වගේ තායිලන්තයේ වගේ රටවල් වල ඇත්තෙම මිනිස්සු කරන්නේ ඒක. බත් හුඟක් අඩුවේ පොඩි කප් එක තමයි බත් කන්නේ. අපි එහෙම නැහැ. අපි මේ මේසේ මැදින්ම තියාගන්න ලොකු ප්ලේට් එකක් බත්. අපි ඒකෙන් අර බත් හැන්දක් ලොකු හැන්දක්. ඉතින් මම හමුකක් වෙලාවට කියන්නේ ඒක තියන්න එපා එතන. පොඩි කප් එක තියන්න බත් එක. එළවලු ටික තියන්න වැඩි වැඩියෙන්. ඉතින් ඒකෙන් ඇත්තෙම අපිට බත් කන ප්‍රමාණයක් වුරුද්දක් ගන්න පුළුවන්. ඊට පස්සේ අමුත් එක්ක આવත් එම් බත් අඩුවෙන් දින වැඩිපුර එළවලු ලොකෝට හදලා තියන්නේ. අඩුවෙන් සලකනවා කියලා හිතයි දන්නේ. ඔව් නෑ. අපි ඒක වැඩිපුර එළවලු. අනිත් එක අපේ පාරම්පරික අපි කෑවේ නැහැ මේ අපේ සංස්කෘතිය අපේ නැහැ මේ මේ කුළුබඩු වැඩියෙන් දාලා මිරිස් දාලා කන එකක් නෙවෙයි අපි ඒක. අපට ඒක ආවේ මේ යුරෝපෙන්. ඉතින් ඒකින්ද අපේ පාරම්පරික විදිහට අපි කන්න පටන් ගත්තා නම් ඇත්තෙන්ම අපට හුඟක් වෙලාවට නිරෝගී වෙන්න පුළුවන්. මේ සාකච්ඡාවේ තව දෙයක් තමයි පුංචි බාධා කරමක් කියලා දැන් මස් මාළු බිත්තරගෙන වැඩිපුර කීවේ නැහැ. ඒක හොඳ නැද්ද? කණ්ඩ එපාද? නැත්නම් කන විදිය වැරදිද? කොහොමද මස් මාළු කිරි බිත්තර වගේ දේවල් සම්බන්ධයේ බොහොම හුඟක් වෙලාවට මස් මාළු ඒ යම්කිසි පුද්ගලෙක් කනවා නම් ඇත්ත මේක අවශ්‍යම දෙයක් නෙමෙයි. නමුත් අවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා ශරීරයට. ඇත්තෙම මාළු හොඳයි. මුහුදු මාළු හොඳයි. මුහුදු මාළු හරි ගොඩ ගන්න මාළු හරි හොඳයි. දැන් මස් උනත් හුඟක් වෙලාවට අර තෙල් තියෙන මස් වර්ග හුඟක් වෙලාවට අඩු කරන්න ඕනේ. ඉතින් තෙල් තියෙන මස් වර්ග තියෙනවා. දැන් ඔය කුකුල් මස් වගේ වැරෙන්න අනිත් මස් වර්ග ගත්තොත් සත්තුන්ගේ ඇත්තෙම හුඟක් වෙලාවට වගේ තෙල් තියෙනවා. ඉතින් තෙල් ගදික ආහාර ගත්තහම මෙන්න ඒකත් ඇත්තෙම කොලෙස්ටරෝල් හැදීමට බලපෑමක් වෙනවා. ඉතින් ඒක ඇත්තෙම නිරෝගී දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මම හුඟක් වෙලාවට පුද්ගලයෙකුට කියන්නේ පුළුවන් තරම් මස් කන්න කියලා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. නමුත් බිත්තර කන එක ඒක හුඟක් පෝෂ්‍ය දෙයක් බිත්තර කියන්නේ. දවසකට ඊවනම් සාමාන්‍යයෙන් සුමානයකට හෘද රෝගයක් තියෙන එක්කෙනෙක් නම් සුමානයකට දෙකක් තුනක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් දවසට එකක් වුණත් ගන්න පුළුවන් නම් බිත්තරයක් ඇත්තෙම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කිසි මේකක් හිතන කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා. ඒක එහෙම හුඟක් අයට එහෙම වෙන්නේ නැහැ ඇත්තෙම. බිත්තර හුඟක් ගත්තා කියලා දවසකට එකක් ගත්තා කියලා කොලෙස්ටරෝල් වැඩිවීමක් වෙන්නේ නැහැ. නමුත් යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ කොලෙස්ටරෝල් ජාන වලින් හැදෙනවා නම් ඒ කියන්නේ ඊටාම වැඩි වෙනවා නම් ඒ වගේ පුද්ගලෙක් බිත්තර ගන්නකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒ බිත්තරේ තියෙන කොලෙස්ටරෝල්. එතකොට ඒක ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් දවසට එක බිත්තරයක් ගත්තා කියලා ඇත්තෙම ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක ඊටාම පෝෂ්‍යදායි. ඒකේ ප්‍රෝටීන් තියෙනවා, විටමින් තියෙනවා. හුඟක් හොඳයි ශරීරයට බිත්තරයක් ගන්න එක. අපි අහලා දෙනවා. හැබැයි ડોක්ටර් සමහර වෙලාවට හා උදේ විතරක් කෑවනේ දවල්ට ඕනේ ආයි වෙන දවසක් කමු කියලා කියනවා. දැන් ડોක්ටර් දැන් වැඩිම වීඩියෝපත් උනාට පස්සේ අපිට සමහර පුරුදු තියෙන පුංචි කාලේ ඉඳලා කරගෙන ආපු දේවල් විශේෂයෙන් දැන් ආහාර පුරුදු හැම ගත්තාම දරුවෙක් පුංචි කාලේ ඉඳලා හදාගෙන කන්නේ නැහැනේ. කඩේකට ගිහිල්ලා කන්නේ නැහැ. මේ අම්මලා තාත්තලා මැදිහත් වෙලා තමයි මේ දේවල් අරන් දුන්නේ. දැන් එතකොට ඒ පුරුද්ද දැන් සමහර අම්මලා ඉන්න බිත්තරෙකුත් තම්බල දානවා, සොසේජ් කටුකුත් හදලා දානවා, මාළු ටිකකුත් තියෙනවා ආදරයට. දැන් මේ ඕනවට වැඩිය එක දෙයක් ඕනවට වැඩි වෙන එකත් ප්‍රශ්නයක් නේද? දැන් එහෙම දරුවව හුරු කරන්නේ අම්මලා. ඉස්සරහට නිරෝගී දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් දරුවට දෙන කෑම වේල ගැන හිතන්න ඕනේ වැඩිපුර නේද? ඔව්, ඇත්තෙන්ම දැන් ඔය දා කෑම පුරුදු කියන එක අපි හුඟක් වෙලාවට ලබා ගන්නෙ පොඩි කාලේනේ. ඉතින් පොඩි කාලේ පුරුදු ලබා ගත්තට පස්සේ ඒක ජීවිත කාලෙම ඉස්සරහට යනවා. ඉතින් අපිට පුරුදු ලබා ගන්න හුඟක් වෙලාවට අපේ ගුරුවරුන්ගෙන් ගුරුවරුන්ටත් ඉස්සර අපේ දෙමව්පියෝ. ඇත්තෙන්ම දෙමව්පියෝ විදිහට දැනගන්න ඕන දරුවන්ට ඒ පුරුදු ඇති කරන්න. ඒ කියන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු, කෑම පුරුදු. ඉතින් ඒක ඇත්තෙම ඇති වෙන්නේ ගෙදරින්. ඉතින් ගෙදර ඒ පරිසරය ඇති කරගත්තාම ඇත්තෙම හුඟක් වෙලාවට ඒක ළමයාට ඒ දරුවට පුරුදු වෙනවා. ඒ එයා වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඒක එයා මේ කරගෙන යනවා. ඉතින් දැන් ඔය කිව්වාගේ සොසේජස්, ඒ කියන්නේ ඔය කෘතිම දාලා තියෙන මීට් බෝල්ස්, සොසේජස්, ඉතින් ඒවා ඇත්තෙම මං හිතන්නේ ඒවා හොඳ දේවල් කියලා ළමයෙකුට. ඉතින් ඒවා හුඟක් වෙලාවට අර ස්වභාවික නැචරල් කෑම දෙන්න ඕනේ. බිත්තරයක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. එළවලුත් එක්ක කෑම ටිකක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. කිරි ටිකක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. ඒවා හුඟක් අවශ්‍යයි වැඩෙන දරුවෙකුට. නමුත් අර කෘතිම දේවල්, ඒ කියන්නේ ඔය ඩ්‍රින්ක්ස්, ඔය කියන්නේ මේ බීම වර්ග, හුඟක් වෙලාවට ඔය දැන් තියෙන මේ බීම වර්ග තියෙනවා. ඉතින් ඒවා ඇත්තෙම කෘතිම බීම වර්ගයි. ඒවා හොඳ නැහැ. පිටිකිරිත් බොන්න එපා කියනවනේ ડોක්ටර්. ડોක්ටර් මොකද කියන්නේ? පිටිකිරි ප්‍රශ්නයක් නැද්ද? කිරි බොන එක ප්‍රශ්නයක් නැහැද කියලා ડોක්ටර් කියන්නේ?
කිරිබොනයක මමනං හිතන විදිහට කිරිබොනයක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හුඟක් වෙලාවට කිරි ඉතාම පෝෂ්‍යදායකයි. ඉතින් ඒක වැඩිවීමට දරුවෙක් ඉතාම අවශ්‍යයි. හරි. අද අපිට ගොඩක් ගැටලු ඉදිරිපත් කළා ඔබ. හැබැයි අපි කතා කළේ අද ඔබේ හදවතේ නිරෝගීකම ගැන. ඒ නිසා ඒකට අදාළ නොවුණු නිසා ඒ ගැටලු අපි ලබා ගත්තේ නැහැ. වෙන දවසක ඩොක්ටර්ත් එක්ක ගැන කතා කරන්න සූදානමින් ඉන්නවා. අපි කතා කළේ ගෝඨාභය රණසිංහ හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමා එක්ක හෘද රෝග ඒකකයේ කොළඹ ජාතික රෝහල් නියෝජනය කරමින් ආවි. බොහොම ස්තුතියි ඩොක්ටර්. හදවත් සුවපත් කරන්න ආවට. ආය දවසක ඉන්න බදදනගසුවන්ට එතෙක් අපි සමුදෙනවා. අයිබෝ. අයිබෝ.